අයිපොවන් 1912 වසරේදී මුහුදුබත් වුණ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නරඹන්නට ගිය ඕෂියන් ගේට් සමාගමේ ටයිටන් යානයේ අතුරුදහන්ව දැන් දින කීපයක් ගත වෙනවා. දින ගණනක වෙහෙස කර මෙහෙයුමකින් පස්සේ කැනේඩියානු නෞකාවකට අනුබද්ධිත දුරස්ථ පාලක යානාවක් භාවිතයෙන් ටයිටැනික් නැවී සුන්බුන් වලින් අඩි 1400ක් එපිටින් මීට කලින් නොදකපු සුන්බුන් වගයක් හොයාගෙන තිබෙනවා. ඒවා අතුරුදහන් වුණ ටයිටන් යානාවේ සුන්බුන් වගයක් කියලා පසුව ඔවුන් සනාථ කළා. ඇමරිකානු වෙරළා ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශයට අනුව එයාලා ටයිටන් සොයා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නත් කලින්ම යානයේ පිපිරෙලා කියලායි අනුමාන කරන්නේ. හැබැයි ඇත්තටම උනේ ඒකද? මේ අය අපෙන් මොනව හරි හංගනවද? මොහොදු පතුල පිරික්සලා එයාලා හොයාගත්තේ ටයිටන් යානයේ ඒ පිටුපස කවරේ පුංචි කොටසකුයි පොළව හා සම්බන්ධ වන පටියකුයි විතරයි කියන දේ විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් ඔන්න දැන් ලෝකයටම අභිරහසක් ඉතුරු කරමින් අතුරුදහන් වුණ ටයිටන් යානිය සහ එහි ගමන්ගත් පස් දෙනා අතුරුදහන් වීම ගැන විවිධ මතවාද පළ වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ සිදුවීම් වලදී ලෝකයට පවසන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඇත්ත කතාව වෙන්නත් පුළුවන්. අපි එහෙමනම් බලමු ටයිටන් යානයට සහ එහි ගමන්ගත්තු අයට විය හැකියි අනුමාන කළ හැකි විකල්ප සිදුවීම් පහක් ගැන විස්තරයක්. පළවෙනි අනුමානය තමයි ඕෂියන් ගේට් සමාගම සහ ඇමරිකානු රජයේ රහස් හවුල් ව්‍යාපෘතියක කොටසක් වුණු මෙය මුල සිටම සැලසුම් සහගතව කරන රඟ දැක්වීමක් වෙන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති විස්තරවලට අනුව ටයිටන් යානිය සමග සියලු සංනිවේදන සම්බන්ධතා ගිලිහුණා කියලා කියන්නේ ගමනෙන් පැය 1යි විනාඩි 45කට පස්සේ. ඒ වෙනකොට ඔවුන් අඩි 11400ක් පහලින් ඉඳලා තියෙන්නේ. හැබැයි ඕෂියන් ගේට් සමාගම මේ සම්බන්ධයෙන් විස්තර එළියට නිකුත් කරලා උදව් ඉල්ලන්නේ සිදුවීම වෙලා පැය 8කට පස්සේ. පුදුමයි නේද? මේ ගවේෂණ මෙහෙයුම ඇමරිකාව මේ ඕෂියන් ගේට් සමාගම එක කරපු අතිශය වැදගත් රහස් මෙහෙයුමක් වෙන්න පුළුවන්. මේ සාගර ගමනට සහභාගී වුණ පුද්ගලයින් දිහා බැලුවම ඒ සැකය තවත් තහවුරු වෙනවා. ඉතින් මේක ලෝකෙන් හංගන්න කරපු සැලසුම් සහගත රහස් මෙහෙයුමක් කියලා අපිට හිතන්න පුළුවන්. මේ අයට තමන්ගේ රහස් මෙහෙයුම අවසන් කරලා යලි ගොඩට ඇවිල්ලා සැඟවෙන්න පැය 8ක කාලයක් හොඳටම ඇති. දෙවෙනි මතය තමයි මොවුන් රහස් සැලසුමකට අනුව කටයුතු කරමින් සිටිනවා කියලා දැනගත්තු සතුරු පාර්ශවයක් මොවුන් ගැඹුරු මොහොත යටදී පුපුරවලා හැරලා මොවුන් එකතු කරගත වටිනා දත්ත පැහැරගත්තා කියන කාරණාව. අපි දන්නවා ලෝකයේ අලුත් ගවේෂණ කරද්දී තියෙන්නේ සීතල යුද්ධයක් කියලා. ඇමරිකානු රහස් මෙහෙයුමක් ගැන රුසියානු පාර්ශවයේ දැනගත්තොත් ඔවුන් ඒක විනාශ කරන්න සැලසුම් හදනවා. මෙතන එහෙම දෙයක් වෙලා තියෙන පොළවන්. නමුත් කිසිම පාර්ශවයකට සිද්ධ වුණ ඇත්ත එලි කරන්න බැරි නිසා සිදුවීම වෙලා පැය ගණනකට පස්සේ බොරු බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරලා ලෝක මාධ්‍ය අවධානය ඒ වෙතට අරගෙන මාධ්‍ය සංදර්ශනයක් සිදු කරා කියලා කොටසක් කියනවා. ඇමරිකාව මේ වෙනුවෙන් පිළිගන්න රුසියාව තුල රජයේ හමුදාව සහ වැග්න හමුදාව අතර අභ්‍යන්තර කුමන්ත්‍රණයක් නිර්මාණය කරලා පුටින් පාලනයේ බිඳවට්ටවන්න සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙන්නේ ටයිටන් යානයේ සිදුවීමට හිලව් වශයෙන් කියලා ඇතමුන් මත පළ කරනවා. තුන්වෙනි උපකල්පනයේ තමයි ටයිටන් යානය විශාල මොහොදු සත්වයෙක්ගෙන් පහර දීමකට ලක් වෙලා ගොඩබිම සමග සම්බන්ධතාවයේ ඇන හිටියා වෙන්න පුළුවන් කියන මතේ. ඇතමුන් අදටත් විශ්වාස කරන කාරණයක් තමයි ලෝකයේ සතු නවීන තාක්ෂණය මොහොද හෝ අභ්‍යවකාශ ගවේෂණය කරන්න තරම් දියුණු වෙලා නැහැ කියන කාරණාව. මිනිසුන්ගේ විද්‍යාවට අනුව මෙගලඩෝන් වැනි සාගර ජීවීන් වද වෙලා කියලා කිව්වට ගැඹුරු මොහොදේ ඔවුන් තවමත් ජීවත් වෙනවා කියලා කොටසක් විශ්වාස කරනවා. දවස් පහක මෙහෙමකට පස්සෙත් හම්බ වුණා කියලා ලෝකයට කිව්වේ පොඩි කොටස් දෙකක් විතරයි නම් ඉතුරු කොටස් වලට මොකක්ද වුනේ? ඉතුරු කොටස් ටික තියෙන්නේ කාගේ හෝ ආමාශයකද? අතිශෝක්තියකින් වගේ වුණාට මේ මතේ නම් නපුරු හීනයක් වගේ නේද? සිව්වෙනි උපකල්පනයේ නම් ටයිටැනික් නෞකාවටද විනාශය රැගෙන ආබව කියන ප්‍රසිද්ධ මමියේ ශාපයට ටයිටන් යානයේද හසු වූ බව. ටයිටන් යානයේ හිටපු ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නාජෝල්ට් ප්‍රසිද්ධ වන්නේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් වලින් වැඩිම ප්‍රමාණය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට දායක වූ කිමිදුම් විශේෂඥයෙකු ලෙස. ඔහුගේ දෙවැනි නිවස වන්නේ ටයිටැනික් නෞකාව බවයි ඔහුගේ සමීපතමයින් පවසන්නේ. මේ අනතුර ටයිටැනික් ශාපය නිසා ඇති වූ බව ටයිටන් යානයේ පැහැදිලි සුන්බුන් හෝ මල සිරුරු කිසි දිනක සොයාගත නොහැකි වනු ඇති බවත් මේ මතය දරන අය පවසනවා. ටයිටැනික් නැව හා සම්බන්ධ බොහෝ පිරිස් අභිරහස් ලෙස මිය යෑමේ අතීතයක්ද තිබෙන බව සඳහන් කරන ඔවුන් පවසන්නේ දැන්වත් ටයිටැනික් නැවට සාමදානයේ සැතපී
සිටීමට මිනිසෙන් ඉඩ දෙනු ඇතැයි විශ්වාස කරන බව. පසන උපකල්පනයේ ලෙස ඉදිරිපත් වන්නේ මොහොදු මට්ටමේ සිට අඩි 12500ක පමණ පහලින් තිබෙන විට ටයිටන් යානයේ බඳට ඇති කෙරෙන අධික ජල පීඩනයේ හේතුවෙන් යානයේ ඇකිලී පුපුරා යන්නට ඇති බවට වන දැනටත් ඉදිරිපත්ව ඇති ලෝකයට හෙළි කර ඇති උපකල්පනය. යානයේ පිටත බඳ කොටසේ යම් පැල්ලමක් හටගෙන ඒ තුලින් යානයේ අභ්‍යන්තරයට වඩා පිටතට පීඩනය වැඩිවීම තුලින් යානයේ ඇතුලින් පුපුරා යෑමක් සිදුවිය හැකි බවට ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධව නිශ්චිතවම මතයක් සනාථ කරන්නට ඔවුන්ට ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණත් මේ වන විට මේ නිල මතය ලෙස සමාජගත කරලා තියෙනවා. කොහොම වුණත් ලෝකයට තවත් අභිරහසක් එකතු කරමින් අතුරුදහන් වුණ ටයිටන් යානයේ සැබෑ සත්‍ය කාලයේ වැලිතලා අතරින් අනාගතයේදී එළිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඔයා හිතන මතය මොකක්ද? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ඔබට සුබ දවසක් ආශිර්වාද බොහෝ වේවා.